දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 236 වෙනි ටෙලිවැකිය වර්ජන රැල්ලක් රට පුරා ක්‍රියාත්මක අතර තවත් ප්‍රධානතම මාතෘකාවක් වුණේ පුංචි ඡන්දය නේද පුංචි ඡන්දේ තියාවිද නැද්ද නේද තවත් දහං ගැට ගහයිද කියන එකනේ ප්‍රශ්නේ බැලූ බැල්මට නම් දිගින් දිගටම මේ පුංචි ඡන්දේ කල් දාන්න ඔව් දිගින් දිගටම විවිධ දහං ගැට ගහන බව තමයි පේන්න තියෙන්නේ දැන් දෙවනි වරටත් ඡන්දේ තියන්න දින නියම කළානේ ඒ අප්‍රේල් 25 ඒ දිනේ ගැසට් කරලත් අවසන් නමුත් දැන් අද දක්වා මේ ගෙවුණු සතිය තුල පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍ය වාර්තා අරන් බලමු ප්‍රධාන ශීර්ෂ පාඨ ටික විතරක් සටහන් කළා ආයේ ඡන්දේ කල් දාන උප්පර වැට්ටියක් ක්‍රියාත්මක බව තමයි බැලූ බැල්මට දක්නට ඇත්තේ. අපි බලමු මොනවද මේ මාතෘකා කියලා පුංචි ඡන්දය අප්‍රේල් 25 අතිවිශේෂ ගැසට් නිවේදනයක්. ඔන්න එක පත්‍රයක තියෙනවා. තැපැල් ඡන්ද පත්‍රිකා මාර්තු 15ට පෙර දෙන්න. තැපැල් ඡන්ද මුද්‍රණයට පොලිසියේ 61කගේ රැකවල්. අප්‍රේල් 25 ඡන්දයේ තිබ්බත් පළාත් පාලන පනතට අනුව පළාත් සභාව පිහිටවන්න හැකි වෙන්නේ ලබන වසරේ ජනවාරිවල. කවුද මෙහෙම කියලා තියෙන්නේ? රාජ්‍ය ඇමති ජානක වක්කුඹුර. ඔන්න තවත් පත්‍රයක තියෙනවා ඡන්දයට කඹ ඇදීම දිගටම. ඡන්දයේ ඉල්ලා ජනතාව පෙත්සමකට අත්සන් කරයි. විදේශ රටවල ජනතාවත් ඡන්දය ඉල්ලයි. තවත් පත්‍රයක තියෙනවා රනිල් අධිකරණ තීන්දුවට වෙට්ටු දාන්න හදයිද? කොමිසම දින දුන් මැතිවරණයක් රජය කල් තැබූ පළමු වතාව මෙයයි. දැන් ඊළඟට තවත් වැදගත් ශීර්ෂ පාඨ කිහිපයක් තියෙනවා. ඔන්න වැදගත්ම ශීර්ෂ පාඨ ටික අහගන්න. රජයේ මුද්‍රණාලයට බහණ්ඩ සැපයීම නවතින හැඩ. සැපයුම් කරුවන් 15 දෙනෙකුට රුපියල් කෝටි 50කට වැඩියෙන් ගෙවන්න තියෙනවා. ඡන්ද පත්‍රිකා ප්‍රමාදයෙන් පුංචි ඡන්දය තවත් ඈතට යයිද? මැකෝ මුදල් ඇමතිගෙන් පුංචි ඡන්දයට සල්ලි ඉල්ලයි. පුංචි ඡන්දය ගැන මාතෘකාව ඔන්න ආයෙත් කැරකිලා ඇවිල්ලා අන්තිමට ඇම්ඩන් කොළුවගේ මැක්කගේ තියරිය ළඟ නතර වුණා නේද? සල්ලි. ඡන්දයට සල්ලි මුදල් ඉල්ලීම. ඔය අතර මේ අර සීමා නිර්ණයන කතාවක් තියෙනවා. හොඳේ. ඒ කියන්නේ පළාත් පාලන සභිකින් ඔය දැන් ඉන්න 8,000 4,000ට අඩු කරන්න හදන එක නේද? අර හිටපු මැකෝ මහින්ද දේශප්‍රියගේ කතා. මේ මොනවා වුණත් මුදල් ඇමති. ඒ කියන්නේ ජනපති රනිල් ගාවට අන්තිමට ආයෙත් යන්න වෙනවා. ඒ රුපියල් බිලියන 10ක් ඉල්ලලා. අයවැයෙන් මැතිවරණයට වෙන් කළ මුදල් නිදහස් කරන්න දැන් අධිකරණ නියෝගයකුත් තියෙනවා. දැන් මේ කුමන තත්වයක් යටතේ වුණත් ඇත්තටම ඡන්දේ තියන්ට ඡන්ද පත්‍රිකා අවශ්‍ය වෙනවනේ නේද? ඡන්ද පත්‍රිකා මුද්‍රණයට සල්ලි අවශ්‍යයි. සල්ලි ඉල්ලන්න වෙන්නේ කාගෙන්ද? මුදල් අමාත්‍යංශ ලේකම් සිරිවර්ධනගෙන්. සිරිවර්ධන මුදල් ඉල්ලන්න ඕනේ කාගෙන්ද? මුදල් ඇමතිකෙන් නේද? ඒ කියන්නේ ජනපති රනිල්ගෙන්. අන්තිමට කොහොම හරි ආයේ මතකදර මීට ඉස්සෙල්ල දවසක් ජනපති රනිල් කියපු කතාව ඡන්දේ කල් දාලා නැහැ. කල් දාන්න ඡන්දයක් නැහැ. දැනට මුදල් නැහැ. ඒ දැනට ඡන්දිකුත් නැහැ නේද? හොඳයි. දැන් ඒ කතාවම මෙහෙම ඇහෙන්න බැරිද නේද? මේක කැරකෙලා ගිහිල්ලා නතර වෙන්නෙම අර මා මුලින් කියපු විදියට ඇම්ඩන් කොළුවගේ මැක්කගේ තියරිය ළඟ නේද? දැන් මෙන්න මෙහෙමත් ඇහෙන්න පුළුවන්. ඡන්දේ තියන්ට ඡන්ද පත්‍රිකා ඕනේ. ඡන්ද පත්‍රිකා ගහන්න කඩදාසි ඕනේ. කඩදාසි ගන්න සල්ලි ඕනේ. කඩදාසි ණයට දෙන්නේ නැහැ. මොකද මේ ණයට ගත්ත ඒවා ගෙවලා නැහැ. හොඳේ. ඡන්දේ තිබ්බත් ගැසට් කරලා තිබ්බත් කඩදාසි නැත්තම් ඡන්දේ නැහැ නේද? කඩදාසි නැත්තම් ඡන්දේ නැහැ. එහෙමත් කියන්න පුළුවන්නේ නේද? ඇයි දැන් මෙහෙමත් වෙන්න පුළුවන්නේ? කඩදාසිත් තියෙනවා. හොඳේ. නමුත් කඩදාසි තිබ්බට කොහොමද ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්නේ? මුද්‍රණය කරන්න තීන්ත ඕනේ. තීන්ත නැතිව කඩදාසි තිබිලා වැඩක් නැහැ නේද? ඒ නිසා ඡන්දේ තිබ්බත් ගැසට් ගැහුවත් කඩදාසි තිබුණත් පොලිස් ආරක්ෂාව තිබුණත් තීන්ත නැහැ. තීන්ත නැත්තම් ඡන්දේ නැහැ. තීන්ත නැති නිසා නෝ ප්‍රින්ට්. ඡන්දය නැත. මම්මනෝ අප්පනෝ ඡන්දේ තියන්ට තීන්තනෝ තීන්ත ගන්න තුට්ටුනෝ නේද? දැන් ඉතින් අද හෙට විදායකය රටට එහෙම කිව්වොත් පුදුම වෙන්න එපා. හොඳේ. මොකද මේ අප මුහුණ දෙමින් සිටින්නේ අතිශය ක්‍රූරතර යුගයකටයි. අර 35-1 විදායක ජනපතිගේ බලතල වලටයි. 35-1 විදායක ජනපතිගේ බලතල වලට අභියෝග කරන්න බැරි තරමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මේ විදායකයට
ඒවට බලතල දීලා තියෙනවා. වත්මන් ජනපති අද භුක්ති විඳින්නට හදන්නේ ඒ විධායක ඇති අසීමිත බලයයි. ගරු අධිකරණයේ පවා යට කරගෙන මේ හදන්නේ සමස්ත රටේම ප්‍රජාතන්ත්‍රවාදයේ වලපල්ලට යවන්න. නමුත් ඔය කවුරු කවුරුත් තව එකක් මතක තියාගන්න ඕනේ. හොඳේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අර්ථ නිරූපණය කිරීමේ අයිතිය තියෙන්නේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට බව. හොඳේ දැන් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියාත්මක වෙන්න නම් විධායකය පාර්ලිමේන්තුවයි අධිකරණයයි සෑම විටම ජනතා සුභසිද්ධිය ජනතාවගේ පරමාධිපත්‍යයට ගරු කරන්න ඕනේ. මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධන 21කින් සමන්විතයි. අදටත් හෙටටත් අවසන් නැති අවසන් කළ නොහැකි තරමේ අසම්පූර්ණ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක්. මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළින් එහි සමහර බලතලත් එදා ජේ.ආර්. ජයවර්ධන මෙන්න මෙහෙම අර්ථ නිරූපණය කළා. මතකයිනි මට කරන්න බැරි ගැහණියෙක් පිරිමියෙකු කරන එකයි පිරිමියෙකු ගැහණියෙකු කරන එකයි කියලා නේද? එදා මේ විධායක ජනාධිපති බලතල සහිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන ආචාර්ය එන්.එම්. පෙරේරා කියපු දේ අදටත් වලංගුයි. හොඳේ මේක මහා භයානක ව්‍යවස්ථාවක්. යම් හේකින් උන්මත්තකයෙකු අතට මෙය පත් වුවහොත් මහා විනාශයක් වෙනවා කියලා මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනෙම කියලා එදා ඔහු කිව්වා. අද කවුරු මොනවා ගැන කතා කළත් දැන් රටක ජනතාව සබුද්ධික මිනිසුන් හමුවේ ඇති ප්‍රධානතම අභියෝගය තමයි මේ අතිශය භයානක විධායක ජනාධිපති ක්‍රමය. තනතුර දරන තාක් ගරු අධිකරණයට ගෙනකොස් ප්‍රශ්න කරන්න බැරි නීතියටත් ඉහලින් ඇති මේ මහා බලය ඇමරිකාවේ ජනපති ජෝ බයිඩන්ටවත් ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්රොන්ටවත් නැති බව අද ටෙලිවැකිය යළි අවධාරණය කරනවා. ඒකාධිපති විධායකයට යටත් නැති සවිඥානික පුරවැසි බලයක් නිර්වාණය කිරීම සැමගේ වගකීමක් යුතුකමක්. රටක උත්තරීතර විය යුත්තේ නීතියයි අධිකරණයයි. ඒ සඳහායි මේ සටන.